විදේශ රටවල ඉඳලා අපව ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකිකයන්ට මේ කැමති කට්ටියට හොටෙල්ස් වල කොරන්ටයින් ඉඩ පහසුකම් සලසලා තියෙනවා. දැන් චෝදනාවක් තියෙනම තම මේ දිලිත් ජයවීර මහත්මයාගේ හොටෙල්ස් වල ඉන්න විතරයි ඒගොල්ලන් නිකන්. ඇයි මේ ආමියගේ තියෙන ආමිත්‍රේ ත්‍රිවිධ හමුදාවල මේ එහෙම පහසුකම් සපයන්න පුළුවන් එමත්තුවා. ඒක ත්‍රිවිධ හමුදාවට ආදායමක් රජයට ආදායමක් ලැබෙනවා පෞද්ගලික අංශේ කාටවත් අරින් නැත්තම්. එහෙම පුද්ගලික පටු පරමාර්ථයෙන් චෝදනා එල්ල කිරීම ඉතාම අසාධාරණයි. මක්නිසා දෙයක් කිසිවෙකුත් මේ නිරෝධායන කටයුතු සඳහා හෝටල් යනාදිය නොදෙන අවස්ථාවක තමයි ඉතාම සහනදායී මිලක් යටතේ සමහර ආයතන ප්‍රධානීන් ඉදිරිපත් වුණේ. ඔබ සඳහන් කරපු ආයතනේ ඉදිරිපත් වුණේ එවන් තත්ත්වයක් තුළ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාමරයක් රුපියල් 30,000ක් 20,000ක් වෙන කාමරයක් ඊට වඩා අඩු මුදලකට තමයි කැමැති අයට දෙන්න සූදානම්. ඒ අනුව අනිකුත් හෝටල් වලට රජයේ රාජ්‍යාංශයේ සතු හෝ පුද්ගලිකාංශයේ සතු ඉල්ලුම තිබෙනවා නම් ඒ ඉල්ලුම තිබෙන හෝටල් හැම එකක්ම සාමාන්‍ය ගාස්තුවට වඩා සානදායි ගාස්තුව තමයි හැම හෝටලයක්ම අය කරන්නේ. ඉතින් ඒක යන්න පුළුවන්. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. දේශපාලන වශයෙන් හිතලා නෙමෙයි ඒ කරන්නේ තමන්ගේ කැමැත්ත මත යන අය විතරයි. රජයේ වගකීමක් ලෙස බාර ගන්නෝ අනිත් තමන්ට වියදමක් දැරිය නොහැකි සියලු දෙනා නිරෝධායනය කිරීම රජයේ වියදමේ